බූතාන අග්‍රාමාත්‍ය ශරින් ටොප්ගේ මහතා ඇතුළු එරට නියෝජිත පිරිස නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා. පසුගිය නවවනදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-403 ගුවන් යානයෙන් බැංකොක් නුවර සිට බූතාන අග්‍රාමාත්‍ය ශරින් ටොප්ගේ මහතා ඇතුළු පිරිස දිවයිනට පැමිණියා. අග්‍රාමාත්‍යතුළු පිරිස ප්‍රථමයෙන් කෙළණිය රාජමහා විහාරයේ වැඳ පුදා ගත්තා. එහිදී විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ විසින් බුතාන අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද සිදු කරනු ලැබුවා. අනතුරු අග්‍රාමාත්‍යවරයා කොළඹ ගංගාරාම විහාරස්ථානය වැඳ පුදා ගත්තා. බුතාන අග්‍රාමාත්‍ය ශරින් ටොප්ගේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ අප්‍රේල් 10 වනදා ජනාධිපති කාර්යාලයේදී.
This will very good. Excellent. Minister Dad. Okay. Minister. Minister. My second. Sit it for him, yes. එහිදී භූතානයේ සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල සබඳතා වර්ධනය කර ගැනීම සඳහා අවධානය යොමු තිබෙනවා. දෙරට අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී දෙරටේ නායකයන්ගේ අවධානය යොමු තිබෙනවා. එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමට එකවතාව පළ කරමින් දෙරටේ විදේශ ලේකම්වරු අතර ගිවිසුමකටද මෙහිදී අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. ඉන් අනතුරුව භූතානා ග්‍රාමාත්‍ය ෂරින් ටොප්ගේ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ එහි කටයුතු දැක බලා ගත්තා. I wish to announce that this house cordially welcomes His Excellency Sherin Topge, Prime Minister of Bhutan, now present at the Speaker's Gallery. භූතානා ග්‍රාමාත්‍ය ෂරින් ටොප්ගේ මහතා අනුරාධපුරයේ සංචාරයක නිරත වුණේ අප්‍රේල් 11 වෙනිදායි. එහිදී භූතානා ග්‍රාමාත්‍යවරයා වූ උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා විසින් පිළිගනු ලැබුවා. භූතානා ග්‍රාමාත්‍ය ෂරින් ටොප්ගේ මහතා ප්‍රථමයෙන් අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාසනා හිමියන් බැහැදුවා. අනතුරුව ඔහු ශ්‍රේමා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාසනා හිමියන් විසින් භූතානා ග්‍රාමාත්‍යවරයාට එරටදී රෝපණය කිරීම සඳහා විශේෂ පාත්‍රයක තැන්පත් කළ ශ්‍රේමා බෝධීන් වහන්සේගේ අංකුරයක් ලබා දුන්නා. සියනුරාධපුර සංචාරයෙන් අනතුරුව භූතානා ග්‍රාමාත්‍ය ෂරින් ටොප්ගේ මහතා මහනුවර ප්‍රදේශයේද සංචාරය කළා. එහිදී ඔහු මහනුවර ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණ ආගමික වතාවත් සිදු කළා. කම් මැඩම්
බුද්ධාන් පාලේන සදා සුති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුති භවන්තු තේ That's everything, like all the way to the photographs. And it's a DVD, the Grand Agent of Asia. So, regarding, I think, whatever you have, yeah, you have heard about our impact. Yes. මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුරුවා ග්‍රාමාත්‍යවරයා දෙරට ආගමික සංවර්ධනය සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළා. අනතුරුව දෑයින් සමුගත් අතිපූජ්‍ය උඩුකම් ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමටද භූතාන අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. දින තුනක නිල සංචාරයක් නිමා කරමින් පසුගිය 12 වනදා අලුයම භූතාන ග්‍රාමාත්‍ය ෂෙරින් ටොප්ගේ මහතා දිවයිනෙන් පිටත්ව ගියා. භූතාන ග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමුදීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සහ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම් පෙරේරා මහතාද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.